ආරංචිය සුබද අසුබද කියලා තීන්දුව වෙන්නේ මේ රටේ ජනතාවට ණය ප්‍රතිහුගත කරද්දී අනිවාර්යෙන් එක්කෝ ණය කොටසක් කපා හැරියොත් ඊළඟට පොලිය කපා හැරියොත් ඒක පොලිය අඩු කරොත් ප්‍රතිශතයේ ඒක සුබ ආරංචියක් හැබැයි ඒ තුනම නැතිනම් ඒක කිසිසේත්ම සුබ ආරංචියක් හෝ බංකොලොත් භාවයේ බිඳෙන්න අවස්ථාවක් නෙවෙයි කියන එක දැන් සමහර අය කියනවා ශ්‍රී ලංකාව මේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ විකුණනවා කියලා. මතක තියාගන්න ඕනේ විකුණන්න කවුරුවක් ගන්න හිටියේ නැහැ ලෝකේ ලංකාව. බංකොලොත් රාජ්‍යයක් කවුරුවක් ගන්නේ නැහැ. ලෝකේ අවුරුදු ලෝකේ රටක් බංකොලොත් වුණාම අවුරුදු 7ක් 8ක් 10ක් යනවා ඒ රට නැවත යථාර්ථයටපත් කරගන්න. දැන් එවැනි අවස්ථාවක තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ජාතිය බාර අරගෙන ඉන්නේ. රට බංකොලොත් භාවයෙන් නිදහස් කර ගැනීම සිදුවේ කියන එක තමයි අපේ 100ට 100ක විශ්වාසය. ක්‍රමානුකූලව රට ඉදිරියට ගෙන යා යුතු තිබෙනවා. වෙන පාරක් නැහැ. බංකොලොත්තු රටක් මෙතනින් එහාට ශ්‍රී ලාංකික මහජනතාව කල්පනාවෙන් වැඩ නොකළොත් ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පරිවර්තනය වෙයි. රට විනාශ කරපු අය තමයි ආණ්ඩුවත් එක්ක දැගෝ සන්ධාන ගහන්නේ. ඒ සියලු දෙනාම රට බංකොලොත් කරපු අයනේ. ජනතාව ඒගොල්ලගේ එක නෑ. ඒ ණයවන්නේ නෑ. නැතුනම අතේ සල්ලි ටිකක් තියෙනවා. ඒකේ ෂෝ එක දාගෙන ඉන්නවා. එහෙම කිව්වට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු වෙලා තියෙනවද? ජන ජීවිතය තුල පහසුකම් වැඩි වෙලා තියෙනවද? මේ පෙන්වන්නේ මිරිගුවක්. ඔබතුමාලගේ මේ සමගි ජන බලවේගයේ කට්ටිය කැඩි කැඩි යයිද මේ කියන විදියට? දෙන්නේ කලින් ගියා. තව ඕනනම් එකනේ දෙන්නේ කැයි වැඩි වුණොත්. වෙන කවුරුවත් යන්නේ නැහැ. සමගි ජන බලවේගයයි රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයයි කියලා කියන්නේ එහෙම ප්‍රතිපත්තිමය වෙනසක් නැති කණ්ඩායම් දෙකක්. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති වෙනස්කමකුත් නැහැ ආර්ථික වෙනස්කමකුත් නැහැ ඒගොල්ලන් රනිල් වික්‍රමසිංහ නායකත්වයේ පිළිගන්න දැන් බැරි කමකුත් නැහැ මං හිතන්නේ කලින් තිබුණ රනිල් වික්‍රමසිංහට ඡන්දිනන්න බෑ කියන එකක් හැබැයි සජිත් එක්ක ආවට පස්සේ සජිත් ඇවිල්ලා ඊට වඩා දුර්වලයි කියලා ඒගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා ඒ නිසා මම හිතන්නේ අවසානයේදී මේ දෙගොල්ලෝ එකතනක් බවට පත් වේවි ගෝඨාභය මහින්ද බැසිල්ලාතුළු රාජපක්ෂලා වගේම මේ රට මෙතනට බංකොලොත් භාවයට පත් කරන්න ඒ කණ්ඩායමත් සමෝසවක් කියන්නට ඕනේ සමහර අයට මේක විහිළුවක් අපි දැක්ක දේශපාලන පක්ෂ කියනවා නාය ගෙවලද බංකොලොත් භාවයෙන් මිදිලා තියෙන කියලා එකකයි ලංකාවේ ණයට ලියන 27ක් මේ 27ම ගෙවලා අවසන් කරලා බංකොලොත් භාවයෙන් මිදුණා කියලා කියන්න මං හිතන සක්‍රදේවේන්ද්‍රයාවත් බෑ. එහෙනම් 48ත් බෑ. තවත් ඉස්සරහට යන්න වෙනවා. හැබැයි ඒක දරන්න පුළුවන් රටේ ආර්ථිකයට දරන්න පුළුවන් ප්‍රමාණයකද තියෙන්නේ කියන කාරණාවයි වැදගත්. බංකොලොත් භාවයෙන් මිදෙනවා ඒකේ පියවර සම්පූර්ණ අරගෙන තියෙන්නේ ඒක නිශ්චිතව කියන ආයතනයේ තියෙනවා ඒ ආයතන වාර්තා ලැබෙමින් තියෙනවා ලැබුණා. ඒකත් එක තමයි ප්‍රකාශ කරන්නේ. එතුමා ජාතිය අමතනවා කියනවා බදාදා අපි දන්නේ නැහැ මොනවා කියයිද කියලා. ඉතින් ඒ හින්දා ඒක වෙන්න ඉස්සෙල්ලා ඒ ගැන අදහස ප්‍රකාශ කිරීමට වඩා අපි බලන් සිටිමු එතුමා මොනවද මේ රටට කියන්නේ කියලා. එතකොට අපි මේ සුදුසු ප්‍රතිචාර ඒ සම්බන්ධයෙන් දක්වන්න.